දීඝ තපස්වී කියලා නිගණ්ඨනාත පුත්තගේ ශ්‍රාවකෙක් හිටියා. දවසක් මේ දීඝ තපස්වී කියන ශ්‍රාවකයා පින්දපාතයට ගිහිල්ලා වෙලාව වැඩිපුර තිබිච්ච නිසා තථාගතයන් වහන්සේ වැඩ ඉන්න ආරාමයට ආවා. ඇවිදලා තථාගතයන් වහන්සේත් එක්ක කතා බහ කරලා තථාගතයන් වහන්සේගෙන් අහනවා, කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ගැන නිගණ්ඨනාත පුත්ත ඒවා කියන්නේ කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා. තථාගතයන් වහන්සේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා ඒ දෙකම එකම ගැන තමයි ඔය කියන්නේ. ඒ දෙක ගැන කතා වෙලා ඊට පස්සේ තථාගතයන් වහන්සේ අහනවා, ඔය නිගණ්ඨනාත පුත්ත ඔය තුනෙන් මොකක් බලවත්ද කියලාද කියන්නේ කියලා. ඉතින් හයිය හත්තිය අතින් නම් පේන්න තියෙන්නේ මොකක් බලවත් කියලාද? කාය කර්ම. ඒක නිසා නිගණ්ඨනාත පුත්ත කාය කර්මයේ හෙවත් කාය දණ්ඩේ බලවත් කියලා කියනවා කියලා අර නිගණ්ඨය කිව්වා. දැන් නිගණ්ඨය කියලා කිව්වහම ඒක මේ අපහසෙට කිව්ව නෙමෙයි. ඉතින් නිගණ්ඨය තමයි. ඉතින් නිගණ්ඨය හරිනේ, අපහසෙට ගන්න එපා ඒක. තෝනන් නිගණ්ඨෙක් කියලා දැන් සමාජයේ කියන්නද? එහෙම නෙමෙයි මේ කියන්නේ. එතකොට මේ නිවටුවා කිව්වා. නිගණ්ඨය කියන්නේ කෙටි කරනවා නිවටුවා. ඊළඟට එයා හෙව තථාගතයන් වහන්සේගෙන් ඔබ වහන්සේ මොකද්ද කියන්නේ කියලා. තථාගතයන් වහන්සේ කිව්වා, මම මොකක් කියනවා කියලාද ඔබට හිතෙන්නේ? ඈ, මනෝ කර්මයේ බලවත් කියනවා කියලා. එච්චරයි කතාව. ඊට පස්සේ දීඝ තපස්සී කියන නිගණ්ඨය ගියා. ගිහිල්ලා ඉවරලා කෙලින්ම ගියේ පින්වදනේ නිගණ්ඨනාත පුත්ත ගාවට. ගිහිල්ලා නිගණ්ඨනාත පුත්තත් එක්ක කතා කළා. කිව්වා, මම මේ සමන බවත් ගෞතමිය ගාව ඉඳලා මේ එන්නේ. මෙන්න මෙහෙම සාකච්ඡාවක් අපි අතර වුණා. ඕක කියද්දි පින්වදනේ ඔතන හිටියා නිගණ්ඨනාත පුත්තගේ ප්‍රධානම දායකයෙක්. ඒ පළාතේ හිටපු බොහොම හොඳ සල්ලිකාරයෙක්, ගෘහපතියෙක්. උපාලි. උපාලි කියන ගෘහපතියා. නිගණ්ඨනාත පුත්ත ඒ පළාතේම රජ කරගෙන හිටියේ මොකද? උපාලි ගෘහපතියා තමන්ගේ දායකයෙක් නිසා. හැම තැනම කිය කියනවා උපාලි මේ මගේ ශාවකයෙක්. ඒ වගේ නිගණ්ඨිය දැකලා නැද්ද මේ කාලේ? දැකලා තියෙනවද නැද්ද? තියෙනවා. ඉතින් නිගණ්ඨිය නැත්තේ නැහැ. හැම තැනම නිගණ්ඨිය ඉන්නවා. අහවලා මගේ ශ්‍රාවකෙක්. අහවලා මගේ ශ්‍රාවකෙක්. අහවලා මගේ ශ්‍රාවකෙක්. එහෙම කිය කී යනවා. ඒ කාලේ නිගණ්ඨිය වගේ. ඉතින් එහෙම තමයි විදිය. එහෙම කියලා හැම තැනම ඉඳන් තමන්ගේ කීර්තිය පතුරව ගත්තා. දීඝ තපස්වී කියන නිගණ්ඨයා ඔතනට ඇවිල්ලා ඕක කියද්දී උපාලි ගෘහපතිය එතන ඉඳගෙන කිව්වා, ස්වාමීනි, මම ගිහිල්ලා වාද කරන්න. වාද කළව ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ බල බිඳලා දාන්න. ඔබ වහන්සේ මට කියලා දීලා තියෙන විදිහට, මේ ත්‍රිපිටකයේ තියෙන විදිහ නෙමෙයි මේ මම මේ කතාව කියන්නේ. නැත්තම් ස්වාමීනි, ත්‍රිපිටකයේ තිබ්බේ ඔබ වහන්සේ කියන විදිහට කියලා නෙමෙයිනේ. එහෙමත් ආයි ප්‍රශ්න. ඔබ එහෙම අහන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. දැන් බුද්ධිමත් නේ. හා. තමයි ඔබට කතාවක් කියන්නේ. එතකොට කතා රසය දාලා. ශ්‍රමණ බවත් ගෞතමිය කියලා කියන්නේ ඔබ වහන්සේ ඔය කියලා දීපු විදිහට නම් එච්චර දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයිනේ. කාය දණ්ඩේනේ බලවත්. ඔබ වහන්සේ මට මේක හොඳට කියලා දීලා තිනවනේ කාය දණ්ඩේ බලවත් කියලා. කායනේ බලවත්. හිතට මොනවද කරන්න පුළුවන්? දැන් හිතාගන්න පින්වදින නිගණ්ඨ දහම කියන්නේ මොන තරම් පල්ලෙහා දෙවිච්ච එකක්ද කියලා. මේ කාටවත් හිඟි හිංසා කළේ නැහැ ඒගොල්ලෝ. ඒ කියන්නේ හිඟි හිංසා කරන අය හා ය නිගණ්ඨෙන්ටත් අන්තයි. ආර්යෝ නෙමෙයි, නිගණ්ඨෙන්ටත් අන්තයි. හොසලංගි මැස යන්න බැරි කාටද? නිගණ්ඨෙන්ටත් පල්ලෙහා ඉන්න අයට. එහෙනම් අලුත් අවුරුද්දේ ඇඳුම් අරන් දෙන්න ඕනේ නැහැ ඒකුන්ට. හොසලංගි මැස යන්න බැරි ගෙදර ඉන්න කාට? බල්ලෝ කලිසම් අඳිනවා ඈ. මං කිව්වේ බල්ලා ගැන. හොසලංගි මැස යන්න බැරි කාගේද?
බල්ලගේ අර හපන්නේ මැස්සම් මං කිව්වේ ඒක ගැන ඔබ කවුරු ගැනද හිතාගත්තේ ඔබගේ කැමැත්තක් ඉතින් මම මොකෝ කරන්නේ ඉතින් එතකොට බින්දුනේ දැන් මේ මේක මං වාද කරන්නම් කියලා හැමෝම ඉස්සරහා කියලා මේ උපාලි ගෘහපතියා එතනින් පිට වුණා දීඝ තපස්වීව රත් වෙලා ගියා මොකද දීඝ තපස්වී තථාගතයන් වහන්සේ මුණ ගැහිලා ආවේ තථාගතයන් වහන්සේ කියන්නේ මොන තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද කියලා වැටහිලා තිබුණා ඒ වෙලාවේ දීඝ තපස්වී කියනවා ස්වාමීනි යවන්න එපා ස්වාමීනි ශ්‍රමණ බවත් ගෞතමයන්ට ආවට්ටණී මායාව තියෙනවා කරකෝල වට ගන්නවා තමන් ළඟට ඒ මායාවෙන් එතනට යන හැම කෙනාවම අල්ල ගන්නවා අපිට ඉන්න ලොකුම සම්පත මේ දායකයා යවන්න එපා ඒ ලාවේ නිගණ්ඨනාත පුත්ත වහතිබස් කියනවා උඹ හිතු උපාලි ගෘහපතිය කියන්නේ දහම හොඳට දන්න කෙනෙක් මගෙන් හොඳට දහම ප්‍රගුණ කරපු කෙනෙක් දැන් ඔය ගිහිල්ලා දිග ලොන් තියෙන එළුවෙක්ව ශක්තිමත් පුරුෂයෙක් අල්ලලා ඒ මේ අත ගහනවා වගේ එහෙට මෙහෙට හොල්ලනවා වගේ පංකොළ මිටියක් නැත්තම් පොල්කොළ මිටියක් අරගෙන එහෙට මෙහෙට ගහනවා වගේ නැත්තම් තෙත ගෝණියක් මේ මේවා ත්‍රිපිටකේ නෑ ත්‍රිපිටකේ තියෙන එක ඔබට තේරෙන්නේ නෑ ඒකයි මම අර ගහනවා වගේ ඒවා පෙන්වන්නේ රෙදි රෙදි කෑල්ලක් අරගෙන අපුලන්නේ කොහොමද රෙදි එහෙට ගහනවා මේට ගහනවා අන්න ඒ වගේ මක් කරයි කියලාද ශ්‍රමණ බවත් ගෞතමයන් වෙහෙසට පත් කරවයි කියලා උඹ බය නැතුව හිටහන් උපාලි ගෘහපතිය ගියා ගිහිල්ලා තථාගතයන් වහන්සේ ගාවට ගිහිල්ලා අවසර අරගෙන ඉඳගෙන ඔබ වහන්සේ දීඝ තපස්වී නුවටුවත් එක්ක මෙහෙම වාදයක් මෙහෙම සාකච්ඡාවක් වුණා කියලා මට ආරංචි වුණා මං ආවේ ඔබ වහන්සේත් එක්ක වාද කරන්න. තථාගතයන් වහන්සේ මේ වෙලාවට ශ්‍රේෂ්ඨම වචනේ කියනවා. හොඳයි. මං වාද කරන්නම්. හැබැයි උඹ සත්‍යයෙන් පිටතලා කතා කරනවා කියලා පොරොන්දු වෙනවා. සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරනවා කියලා පොරොන්දු වෙනවා නම් මේක කරමු. නැත්තම් වැඩක් නැහැ. ඇයි? ඇත්තට නිදාගෙන ඉන්නේ උන් ඇහැරවන්න පුළුවන්. බොරුවට නිදාගෙන ඉන්න එකව හැරවන්න බෑ. එහෙනම් සත්‍යයෙන් සත්‍ය ගල්පල කතා කරනවා කියලා පොරොන්දු වෙලා ඔන්න වාදේ පටන් ගත්තා. තථාගතයන් වහන්සේ අහනවා. දැන් මොකද්ද ඔය දෙකෙන් බලවත්? කාය දණ්ඩේ නේ බලවත්. හා. අහනවා. එක නිගණ්ඨයෙක් ඉන්නවා. ඒ නිගණ්ඨයා සිසිල් දිය ගන්නෙ නැති. මොකද නිගණ්ඨ පිරිස පින්විතනේ සිසිල් වතුර බොන්නේ නැහැ. ඒ කියන්නේ රස්නේ නැති වතුර බොන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතනවා ඒකේ ප්‍රාණීන් ඉන්නවා. ඒ ප්‍රාණීන් මැරෙනවා කියලා ඒක බිව්වහම. ඒක නිසා උණු පැන් විතරයි බොන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒ ඒගොල්ලෝ වෙනුවෙන් කවුරු හරි උණු පැන් උණු කළාට පස්සෙත් ඒ සත්තු මැරෙනවා කියලා. ඒක දන්නේ නැහැ. ඉතින් කමන්නේ. දන්නේ නැත්තම් හරිනේ. උණු පැන් විතරයි. එතන තථාගතයන් වහන්සේ අහනවා එක නිගණ්ඨයෙක් ඉන්නවා බොහොම ශ්‍රේෂ්ඨ විදියට ඒ දහම ඇසුරු කරන ආන් ඒ නිගණ්ඨයාට ලෙඩක් හැදෙනවා. ඒ ලෙඩේට බොන්න තියෙන්නේ ඇල් පැන්. නමුත් මෙයා බොන්නේ නැතුව නිගණ්ඨ දහම රැකගෙන දහමට අනුකූලව ඉඳගෙන ලෙඩේ නිසා එයා මැරෙනවා. මෙයා කොහේ උපදිනවා කියලාද නිගණ්ඨනාත පුත්ත කියන්නේ කියලා. ඒ වෙලාවේ කියනවා මනෝකායික දෙවියන් අතර උපදිනවා කියලා කියනවා කියලා. කියන්නේ මනස සම්බන්ධව දෙවි පිරිසක් අතර උපදිනවා කියලා. එතන තථාගතයන් වහන්සේ අහනවා ඇයි ඒ මනෝකායය ඇත් එක්ක උපදින්නේ? මන ප්‍රතිපදව මෙරිච්ච නිසා. එයා මනසින් අදිස්ථාන කරගෙන දහම තුල පිහිටලා හිටපු නිසා මනසින් මැරිලා ගිහිල්ලා ඒ දේව කොට්ටාසේ උපදින්න කියලා මනෝමූලික කරගත්තා. හා හා හා. ඔය කලින් කියපු එක නෙමෙයි නේද කියන්නේ?
දැන් කලින් කිව්වේ සත්‍යෙම් පිහිල්ලා කතා කරනවා කියලා නේද? දැන් ඔය මොකද්ද ඔය කියන්නේ එතකොට? කලින් කියපු එකයි දැන් කියපු එකයි. දැන් කියන එකයි කලින් කියන එකයි ඝටිත වෙන්නේ නැහනේ. සමපාත වෙන්නේ නැහනේ. හොඳට හිතලා බලලා කියන්න ඕනේ. දැන් හිතා ගන්නකො අර මූණ කොහොම තියෙන්නේද කියලාද? ඈ? චන්ඩියා වගේ ආවේ එළුවේ කලලා එහෙට මෙහෙට ගහනවා වගේ මම වාද කරනවා කියලා. මූණ සත් වෙලා යන්නේ නැති පෙන්න්නේ නැහැ. නෑ නෑ ඔබ වහන්සේ කොහොම කිව්වත් මනෝ දණ්ඩේ තමයි බලවත්. මේ කාය දණ්ඩේ තමයි බලවත්. තථාගතයන් වහන්සේ ආයි අහනවා. දැන් කොහොමද මේ වාදේ යනවා? තථාගතයන් වහන්සේ ආයි අහනවා. එහෙමනම් නිගණ්ඨ කෙනෙක් ඉන්නවා. ඒ නිගණ්ඨ කෙනා නිගණ්ඨ දහම හරියටම රැකගෙන කිසිම ප්‍රාණියෙකුට හිංසාවක් වෙන්නේ නැතුව කටයුතු කරනවා. මෙහෙම කටයුතු කරන කෙනා පින්දපාත ආදී කටයුතු වලට යනකොට එයාට පෑගිලා පුංචි පුංචි සත්තු මැරෙනවා. එයා ඒ කරන කර්තව්‍ය ගැන නිගණ්ඨ නාථපුත්ත මොකද කියන්නේ? ඔබ හිතලා බලන්න වින්දනේ. මේක නෙමෙයි තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාව. නවත් හිතලා බලන්න වින්දනේ. චෙක්මේට් කරන්න හැටි. ආයි එක පාරේම වින්දනේ. අර ප්‍රශ්නේ අහපු ගමන් මොලේ බුද්ධිය තියෙන කෙනෙක් නම් මේ ප්‍රශ්නේට උත්තරේ දෙන්නේ මොකද වෙන්නේ? ආයි කට උත්තර නැති වෙනවා. දැන් බලන්න එතකොට. දැන් අර කොහෙද උපදින්නේ? නැත්තම් මොකද්ද යාට මොන කර්මයේද යාට පණවන්නේ කියලා. ස්වාමීනි කර්මයක් වෙන්නේ නැහැ නේ ඒකේ. ඇයි? නෑ යාට චේතනාවක් නැහනේ. මොකද? මේ මෝඩයෙක් නෙමෙයි බෙන්. මෝඩයෝ ඇසුරේ ඉඳලා මෝඩකම ගාව ගත්තට මේ හොඳ නුවණකාරයෙක්. චේතනාවෙන්නේ වෙන්නේ. ආ බොහොම හොඳයි ගෘහපතිය. ඒ චේතනාව කාය දණ්ඩේටද මනෝ දණ්ඩේටද අයිති වෙන්නේ? මොකද? මනෝ. කලින් කියප එකයි දැන් කියප එකයි ගැලපෙන්නේ නැහනේ. සත්‍ය සත්‍ය ගල්පල කතා කරන්නේ. නෑ නෑ ඔය කොහොම කිව්වත් කාය දණ්ඩේ තමයි. ආයිහරයක් ගෙනවා තථාගතයන් වහන්සේ එක තව අදහසක්. මේ මිනිස්යාට එහෙම හිතුනේ කවුරු හින්දාද? අපි හින්දා. ඇයි? ඇයි තථාගතයන් වහන්සේ ඒ දේශනා කරපු දේවල් තව කොටසක් කියවවන සිංහතුනි මේ සූත්‍රෙට? පළවෙනි එකේම තේරුම් ගත්තා නේද? ඇත්තටම තේරුම් ගත්තා. නමුත් විසිතුරු දහම් කතා අහන්න ඕන නිසා තථාගතයන් වහන්සේ දිගටම වාදේ කරගෙන ගියා. හොඳයි නේද අපිටත් ඒක? පිළිගන්නේ තථාගතයන් වහන්සේ ප්‍රශ්න විසඳ වැඩි බලන්න. මේ ඔහේ පිළිගන්නේ අර අර ඔය සමහර පිරිමි ළමයි ගහගන්න ගියාට පස්සේ අත් දෙක වනවන යන්නේ ගහගන්න. අපි කියන්නේ වල්ලාඩි නෝත් වල්ලාඩි නේද ඒ කියන්නේ. එහෙම ගහනවා කියන්නේ එහෙම නෙමෙයි. හොඳට බලලා නියම සතන්කාරයක ක්‍රමයේ නේද පිළිගන්නේ. හොඳට බලන් ඉඳලා එකක් ගහනවා මකිනවා වැටෙනවා ඉවරයි. තථාගතයන් වහන්සේ ක්‍රමේ ප්‍රඥාවන්තයෝ ප්‍රශ්න විසඳන්නේ ඔය ක්‍රමයට. හොඳයි එහෙනම් මේකටත් දෙමුකු උත්තරයක් බලන්න. මේ නගරය හරි සමෘද්ධිමත් නගරයක්. මේ නගරේ මහ විශාල පිරිසක් මිනිස්සු ඉන්නවා. මේ නගරය ඇතුළත කවුරු හරි ශක්තිමත් පුරුෂයෝ කීප දෙනෙක් ඇවිදෙල්ලා මේ ඉන්න සියලු දෙනාම කැටි ගන්න හැදුවොත් කොච්චර විතර පිරිසක් කොච්චර විතර දවසක් යයිද කියලා. ස්වාමීනි මේ නගරේ හරි විශාලයි. මිනිස්සු ගොඩ පිරිසක් ඉන්නවා. 10කට 20කට නෙමෙයි 1000ක් 2000ක් ආවත් ලේසියෙන් මේක කැටි ගාලා ඉවර කරන්න පුළුවන් වෙන එක නෑ කියලා. ඍෂිවරයෙක් ආවොත් මනස දියුණු කරපු 이르දිය තියෙන. ඒ කෙනාට මේ නගරේ අලු කරලා දාන්න කොච්චර කාලයක් ඇයිද? ස්වාමීනි එහෙම මනස දියුණු කරපු ඍෂිවරයෙක් ආවනම් මේ නගරේ කරු කළා දාන්න අලු කළා දාන්න නෙමෙයි මේ වගේ නගර 100ක් එක මොහොතකින් අලු කළා දාන්න පුළුවන්. ඒ මොකද? හිත දියුණු කළා තියෙන නිසා.
ඔය කලින් කියපු එකයි දැන් කියපු එකයි ගැලපෙන්නේ නේද නෑ නෑ ඒත් මම පිළිගන්නේ ඊළඟට තව එකක් ගෙනවා නගර කීපයක් පෙන්වලා කිව්වා මේ නගර ගැන අහලා තියෙනවද නගර තුන හතරක නම් කියලා අහලා තියෙනවා ස්වාමී ඒ නගරවල දැන් මනුස්ස වාසයක් නැත්තේ ඇයි ස්වාමීනි ඍෂි සාපේට අහු වෙලා ඍෂිවරු සාප කළේ මොහොකින්ද දියුණු කරපු හිතෙන් ස්වාමීනි ආහහ දැන් ඒ ටික පෙන්වුවා ඒක හීල ඉවරන කොට සිංහතනේ තථාගතයන් වහන්සේ ගාව වැඳ වැටුණා ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කරපු පළවෙනි දෙයින්ම ගෙනාපු පළවෙනි ප්‍රශ්නෙම්ම මට සීල්ල වැටහුණා නමුත් ඔබ වහන්සේගේ විසිතුරු ධර්ම කතා අහන්න උන නිසා තමයි මම දිගටම වාදේ කළේ ස්වාමීනි යටිකුරු කරපු එක උඩුකුරු කළා වගේ අන්ධකාරයේ හිටපු කෙනෙකුට පහන් ආලෝකයක් දැල්වලා තිබ්බා වගේ මට මේ ධහම තේරුණා ස්වාමීනි නමුත් ඊට පස්සේ උන්වහන්සේ ඒ ටික කළා යා පැහැදුනාට පස්සේ සාමුක්ඛාන්තික දේශනාවක් කරනවා චතුරාර්ය සත්‍ය අඩංගු කරපු දේශනාවක් කරනවා ඒ කළා මේක මේ උපාලි ගෘහපතියව සෝතාපන්න ඵලෙ පිහිටවනවා තිසරණේ සරණ ගිහිල්ලා ඒ වෙලාවේ කියනවා ස්වාමීනි අද පටන් මම තිසරණ සරණ ගිය උපාසකයෙක් ලෙස දරණසේක්වා සිංහදින ඔන්න ඔය වෙලාවේදී තථාගතයන් වහන්සේ කියනවා අහනවා ඔබ මේ ගමේම මේ නගරයේ ඉන්න හරි ප්‍රසිද්ධ කෙනෙක් ඔබ වගේ කෙනෙක් විමසා බලලයි කටයුතු කරන්න ඕනේ එකපාරට ඔය වගේ තීරණයක් ගන්න එපා ඔබ එකපාර බෞද්ධ වෙනවා කියලා තීරණයක් ගන්න එපා කියලා ඒ වෙලාවේ උපාලි ගෘහපතිය කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ඔය කියපු කතාවෙන් මම තවත් පැහැදුනා ස්වාමීනි අනිත් අය මාව ගෝලයා කරගන්න මාව දායකයා කරගන්න පුදුමාකාර උනන්දුවෙන් කටයුතු කරනවා නමුත් ඔබ වහන්සේ මට කියනවා හිතලා බලලයි කටයුතු කරන්න ඕනේ කියලා. ඒත් මම දෙවනි වතාවෙත් ත්‍රිවිධ රත්නයේ සරණ යනවා කියලා ආයි වන්දනා කරනවා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ ආයි අහනවා ඔබ මෙච්චර කාලයක් නිගණ්ඨ පිරිසට දම්පැම් පූජ කළා. ඔබගේ ගෙදර නිගණ්ඨ පිරිසට පැම් පොලක් පැම් පොකුණක් වගේ තිබුණේ හැම ආකාරයෙන්ම සිව්පසෙන් අපෝපස්ථාන කළා ඔබ. ඔබ මාගේ ශ්‍රාවකයෙක් වුණාට කමක් නැහැ. ඒ අයටත් ඔය විදිහටම සංග්‍රහ කරන්න කියලා. ස්වාමීනි මම තෙවනුවත් ඔබ වහන්සේ කෙරෙහි පැහැදුනා ඒ කියපු එකට. මම අහලා තියෙන්නේ මේ නිගණ්ඨ පිරිස මට මෙච්චර කල් කියලා දීලා තියෙන්නේ ශ්‍රවණ බවත් ගෞතමයෝ කියලා කියන්නේ මට දන් දීපල්ලා මට දෙන දානයයි ශ්‍රේෂ්ඨ අනුන්ට දන් දෙන්න එපා ඒ අයට දන් දුන්නට වැඩක් නැහැ මගේ ශ්‍රාවකයන්ට දන් දීපල්ලා ඒ අයට දෙන එකයි ශ්‍රේෂ්ඨ අනිත් අයට දන් දෙන්න එපා ඔන්න ඔය ආකාරයෙන් උයි මට නිගණ්ඨ පිරිස ඔබ වහන්සේ ගැන කියලා තියෙන්නේ නමුත් ඔබ වහන්සේ මේ කියපු කතාවෙන් මම තවත් ඔබ වහන්සේ ගැන පැහැදුනා කියලා තුන්වෙනි වතාවෙත් ওই විදිහට වඳිනවා. වැඳලා ස්වාමීනි මට රාජකාරි බහුලව තියෙනවා. මම ගිහිල්ලා එන්නම් කියලා යනවා. ගිහිල්ලා දොරටු පාලකයාට කියනවා. මෙතනින් එහාට කිසිම නිගණ්ඨයෙකුට මේකෙන් ඇතුළට එන්න දෙන්න එපා. ඒගොල්ලන්ට කෑම ඕනේ නම් ඒගොල්ලන්ට ඔතනින් එන්න ඉන්න කියලා ඇතුළට ගිහිල්ලා කෑම එකක් අරන් දෙන්න ඕනේ. ආයි මේ ගේට්ටු ඇරෙන්නේ භාග්‍යවතුන් වහන්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවකයන්ටත් විතරයි මේ ආරංචිය ගියා පින්හතට දීඝ තපස්වේ කියනවා ඒකනේ මම කිව්වේ ඔබ වහන්සේට යවන්න එපා කියලා දැන් මොකද උනේ
මං කිව්වා යවන්න එපා කියලා අර ආවර්තනී මායාවට අහු වෙනවා මං දන්නවා අහු වෙනවා කියලා ඒකයි යවන්න එපා ඒ වෙලාවේ නිගණ්ඨනාත පුත්ත කියනවා ඒක තමයි මාත් බැලුවේ මූ මෙතනින් ගියේ නම් කොහොමද අරුන්ගේ ඇස් උගුල්ලනවා කියලා යන එකෙක් ඇස් දෙක උගුල්ලගෙන ආවා වගේ අනිත් කෙනාගේ ඇස් උගුල්ලනවා කියලා ගියේ එකෙක් अंडकोशे गलवन वकीलगे तमंगे अंडकोशे गलोगे नगेल मिटभंग मम गि बलन खेल फिंगतनीट पास फिंगतनी निगंठनाथ पुतट एलियन शालावकल उपाली गृहपति अगिल ये शालावे से उसमासुन इंदगे නිගණ්ඨනාත පුත්ත එතනට ආවට පස්සේ ආ ඔය සුදුසු වස්නක් අරගෙන වාඩි වෙමු නම් මෙච්චරකල් නිගණ්ඨනාත පුත්තගේ දායකයන් මේ වැඳගෙන දෙපා දෝවණය කරගෙන මුතු කුඩ ඉහිලගෙන එහෙම හිටියේ දැන් එතුමා උස පුටුවේ වාඩි වෙලා ඇයි ප්‍රතම්‍යායක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපත්තේය සෝතාපට්ටි පලං වරං මේ මුළු ලෝකෙටම රජ වෙනවට වඩා දිව්‍ය ලෝකවල යනවට වඩා ලෝකෙටම අධිපතිකම් කරනවට වඩා සෝතාපන්න ඵලයේ උතුම් ඒක නිසා පින්තනේ පිදී යුත්තා පිදෙන්න ඕනේ ක්‍රමයට ඒක නිසා ඉඳගත්තයි උස්සස්නේ අර කෙනාද කිව්වා කැමැති පුටුවක් කරන් වාඩි වෙන්න කියලා අන්න ඒ වෙලාවේ අහනවා ගියනම් කොහොමද මෙහෙම දැන් කොහොමද මෙහෙම ආදි වශයෙන් ඔය කතාව කියලා අන්තිමට අහනවා මේ මුළු නගරෙම දන්නේ නුඹ මගේ දායකයා කියලා දැන් මට නුඹේ කටින්ම දැනගන්න ඕනේ මේක නුඹ කාගේ දායකෙද්ද නුඹ කාගේ ශ්‍රාවකෙද්ද කියලා අන්නේ වෙලාවෙ සිංහසනි ඔය කියන ගාත 10 කියාගෙන 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 ගියා ඔය කියන ගාත 10 කියනකොට නිගණ්ඨනාත පුත්තගේ මූණමවල බලන්න අන්තිමට අහනවා ඈඹුල ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ගුණ උඹ ඔච්චර දන්නේ කවද ඉඳලද උඹ ශාවකත්වයට පත් වෙන්නේ मेचर खाल मगे साव क्या वेला नहीं थे कोहमद उच्चर वे मल तीयन वना दक्ष माला खारे कुट मल गोथन बेरी है ओ ने तारा तेरुना देखिए से क्या मे मालाकारेम तमय उबगावत हिटे मे मालाकार हरि दक्षाई मल गोतन्न नम उबगाव मल नैनी गोतन्न मल तीन होना दक्ष मालाकार कुट गोतन्न बेरिय ओने तरम मल एक है सिंह जने तो बलन आने तथागत अनुहान से गे श्राव के केल समय उभय प्रतिज्ञा देने बलन ने श्राव कत्ते दरागे नोबट इन फुलवाने ओबट खाटा भी अवे डक करा नहीं तेने हम विलाव कुम पिंग तेने गाता व मतक कर गए ඔබ දසාකුසලයට නැඹුරු වෙන්න යන ඕනෙම වෙලාවක පින්විතින මේ ගාතාව මතක් කරගන්න. මේ ගාතාව මතක් කරගෙන පුළුවන් නම් දසාකුසලයක් කරන්න. කියලා බලන්න පුළුවන් වේද කියලා කරගන්න. ඒකයි ඔය ඔබට දුන්නේ ලොකු ආරක්ෂාවක්. ඔය ගාතාව මතක තියෙන කල
ඔබට ඔය ගාතාව හැංගීමෙන් මෙනෙහි කරන කල ඔබට දස කුසලයේ කරන්න බෑ පිංගත ඔබගේ අහලකටවත් කාමයේ ඉන්නේ නෑ පිංගතනේ ඕක මෙනෙහි කරද්දී ඔබට ලොකු ආරක්ෂාවක් ඔය පිංගතනේ ඔය ගාත ටික අහලා නිගණ්ඨ නාද පුත්‍රට කියද්දී දක්ෂ මල් ගොතන්නෙකුට මල් තියෙනවා නම් ඕන තරම් මල් ගොතන්න පුළුවන් කියද්දී නිගණ්ඨ නාද පුත්‍රට ලේවමනේ ගියා හේතුව තමන් දෙහිටපු බල සම්පන්නම දායකයා තමන්ට අහිමි වුණා සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ